සුන්දරී ඉරිද අපි නැවත වතාවක් දෙවෙනි විශේෂාංගයට යමු වෙනයි සෝදානම් වෙලා ඉන්නේ. මේ දෙවෙනි විශේෂාංගයේදී අසංග අපි කතා බහ කරන්න සෝදානම් වෙලා ඉන්නවා මේ අපි කොයි කාටත් වැදගත් වෙන කාරණාවක් ගැන. අධ්‍යාපනය කියලා කියන්නේ අපේ ජීවිතේ අපි ලබන ලොකුම පන්නරේ නැත්තම් අපේ ජීවිතේ අපි එකතු කරගන්න ලොකුම ආයෝජනය කරන ලොකුම ආයෝජනය තමයි අධ්‍යාපනය කියලා කියන්නේ. අධ්‍යාපනය ගැන කතා බහ කරනකොට අපි කියනවා දෙමව්පියනුත් බොහෝ වෙලාවට කියන්නේ හොඳම දේ දරුවන්ට කියලා. ඒ කියන්නේ හොඳම අධ්‍යාපන ක්‍රමයක් අපේ හොඳම දේ දෙන්න අපේ අම්මලා දෙමව්පියන් සියලු දෙනාම සූදානම් වෙලා ඉන්නවා අධ්‍යාපනයේ හොඳම දේ දෙන්න දරුවන්ට. එහෙම හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න ඔබ සූදානමින් ඉන්නවා නම් විශේෂයෙන්ම දැන් ඔන්න සස්පෙළ විභාගය මුහුණ දීලා කඩේ විභාගයක් විදිහට මුහුණ දීලා දැන් බලාගෙන ඉන්නවා නම් මොනවද ඊළඟට මම කරන්නේ මොන වගේ දෙයක්ද මම කළ යුත්තේ මොන වගේ අධ්‍යාපනයකටද මම පිවිසෙන්න ඕනේ කියලා හිතයි තින්න බොහෝ දෙනාට ඔන්න අද දවසේදී හොඳ තැනකට අපි එකතු කරගන්න ඔබව සූදානම්. අපි හද කතා බහ කරන්න සූදානම් වෙලා ඉන්නේ ECU ශ්‍රී ලංකාන් යුනිවර්සිටි එක ගැන, ලංකාවේ පළමු සහ එකම ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය ගැන අපි කතා බහ කරන්න සූදානම් මේ විශේෂාංගය තුළ. අපි ඒ වෙනුවෙන් අපේ සාකච්ඡාවට එකතු කරගන්නවා එහි හෙඩ් ඔෆ් මාකටිං එහෙම නැත්නම් අලවි ප්‍රධානි සරත් පෙරේරා මහත්මයා. ආයුෂ බොහෝ වේවා කියලා සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා. ඒත් එක්කම ශිෂ්‍ය උපදේශිකා MD තරුෂි ආයුෂ බොහෝ වේවා. හරි, අපි සූදානම් වෙලා ඉන්නවා අපේ අලවි ප්‍රධානීතුමාගෙන්ම මේ කටයුත්ත ආරම්භ කරන්න. අපි කැමති මේ ECU පිළිබඳ තොරතුරු අපිට මුලින්ම සඳහන් කරන අපි වඩාත් වැදගත් වෙයි මේ උදෑසනම. ඔව්, ඉතින් ECU ශ්‍රී ලංකා කියන්නේ එඩිත් කවන් යුනිවර්සිටි. මේක තමයි ලංකාවේ එකම සහ ප්‍රථම ඉන්ටර්නැෂනල් ඩිරෙක්ට් කැම්පස් එක. ඒ කියන්නේ ලංකාවේ ප්‍රථම වර දැන් ගොඩක් මාකට් එකේ තියෙන ගොඩක් පාර්ට්නර්ස් කියන වෙන ඉන්ස්ටිටියුට්ස් වලින් පාර්ට්නර්ෂිප් එකකින් ගේන ඩිග්‍රීස් තියෙන. හැබැයි පළවෙනි ප්‍රථම වරට ලංකාවේ දැන් ඩිරෙක්ට් ඉන්ටර්නැෂනල් යුනිවර්සිටියක් තියෙනවා. ඉතින් ECU ගැන පොඩ්ඩක් කිව්වොත් ECU කියන්නේ ඕස්ට්‍රේලියාවේ නවීනත රජයට අයිති යුනිවර්සිටි එකක්. ඉතින් මේ යුනිවර්සිටි එක ලංකාවට ආපු එක ලොකු දෙයක් අපේ ස්ටූඩෙන්ට්ස්ලාට. මේ යුනිවර්සිටි එක රෙකග්නයිස් වෙලා තියෙන්නේ ක්වොලිටි ඔෆ් එඩියුකේෂන් කියන එකටයි ස්ටූඩන්ට් එක්ස්පීරියන්ස් එකටයි. ඉතින් මේක තමයි ECU කියන්නේ. දැන් මේක ඉතාම හොඳ ප්‍රවෘත්තියක් වෙනවට කිසිම සැකයක් නෑ මහර්ග. ඒ නිසා මේක ලාංකීය සිසුන්ට ඍජුව ඕස්ට්‍රේලියාවට සම්බන්ධ වීමට සුදුසුකමක්ද කියන කාරණාව තරුෂිකින් දැනගන්න කැමතියි. ඔව්, අනිවාර්යයෙන්ම. මොකද කලින් සඳහන් කරා වගේ මේක ඍජු ඕස්ට්‍රේලියානු රජයට අයිති විශ්වවිද්‍යාලයක් වෙන අතර ලංකාවේ තියෙන එකේ ශාඛාවක්. ඉතින් මේ හරහා ලබා ගන්න ඕනෑම සුදුසුකමක් සිසුවෙකුට මුල් කරගෙන ඕස්ට්‍රේලියාවට හරි වෙන රටකට හරි යොමු වෙන්න පුළුවන් වැඩිපුර අධ්‍යාපනය සඳහා හරි, එහෙම නැත්නම් රැකිය අවස්ථාවක් සඳහා හරි. මම කැමති සරත් මහත්මයාගෙන් දැනගන්න මේ අපි පාසල් හැරගිය අයට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද? නැත්නම් අපි දැන් මේ කිව්වා සඳහන් කරා ඒල්වල් වලින් පස්සේ බොහෝ දෙනෙක් ඔන්න හිත හිත ඉන්න මොන වගේ අධ්‍යාපන ක්‍රමයකටද යන්නේ කියලා. ඒ අයට හොඳ පණිවිඩයක් මේක. හරි, දැන් ඒක ගත්තොත් දැන් ලන්ඩන් එයර් රිසර්ච් එලිට අවිලා තියෙන්නේ. දැන් ඒ ස්ටූඩන්ට්ස්ටත් දැන් බලනවා මොකද කරන්න ඕනේ කියලා. ඒතර ලෝකල් ඒ ලෙවල් රිසර්ච් පෙන්ඩින් තියෙනවා. ඔය ඒ ලෙවල් ලන්ඩන් ලෝකල් ඉවරච දෙපළටම දැන් චාන්ස් එක තියෙනවා ඩිරෙක්ට් ඉන්ටර්නැෂනල් ක්වොලිෆිකේෂන් එක. දැන් මම මේක තව ඉලැබරේට් කරොත් දැන් අපි ඇත්තටම මේක ලංකාවේ ස්ටූඩන්ට්ස්ලාට විතරක් නෙමෙයි, මේක ඇත්තටම රීජනල් කැම්පස් එකක්. දැන් මේ රීජනල් කැම්පස් එකේ වාසිය තියෙන්නේ දැන් මේ බෝඩර්ස් ඕපන් වෙච්ච ගමන්ම ලංකාවේ ස්ටූඩන්ට්ස් බලාගෙන ඉන්නවා හරි මට පිටරට යන්න ඕනේ හොඳ ඉන්ස්ටිටියුට් එකකට. දැන් යන්න ඕනේ ඇත්තටම දැන් ඩිරෙක්ට් කැම්පස් එකක් තියෙනවා ඕස්ට්‍රේලියාවේ කනෙක් විස ඩිරෙක්ට් කැම්පස් එකක් ලංකාවේ තියෙනවා. ඒක විතරක් නෙමෙයි, දැන් බෝඩර්ස් ඕපන් වෙද්දී අපේ යන්න විතරක් නෙමෙයි, දැන් අපි ඉන්නේ කටි එනකන්. දැන් මේ රීජනල් කැම්පස් එකක හින්දා නේපාලෙන්, ඉන්දියාවෙන්, පාකිස්තාන් වලින්, මෝල්ඩීස් වලින් ස්ටූඩන්ට්ස් දැන්තමත් අපෙන් ඉන්ක්වයරිස් අරන් තියෙන්නේ එන්න. හේතුව ඒගොල්ලන්ට මෙතන ඇත්තනම වාසිදායකයි, කොස්ට් එක අඩුයි, ඩිරෙක්ට් ක්වොලිෆිකේෂන් ලැබෙනවා. මේ කරාට පස්සේ ගොල්ලෝ ඕස්ට්‍රේලියාවට ලීසින් යන්න පුළුවන්. ඉතින් ඒක විතරක් නෙමෙයි, දැන් මේ ක්වොලිෆිකේෂන් එක දැන් ඒ ලෙවල් ස්ටූඩන්ට්ස් කරාට පස්සේ වාසියක් තියෙනවා. ඒකත් තමයි ඕනම රටකට ගිහලා වැඩ කරන්න පුළුවන්. දැන් ඕස්ට්‍රේලියාව විතරක් නෙමෙයි, මේක ඩිරෙක්ට් ඉන්ටර්නැෂනල් ක්වොලිෆිකේෂන් එකක් හින්දා කෙලින්ම UK, කැනඩා, නිව්සීලන්ඩ් මේ වගේ ඕන රටකට ගිහලා අප්ලයි කරන්න පුළුවන්. එතකොට එහෙම විතරක් නෙමෙයි, දැන් ෆර්දර් ස්ටඩීස් ගත්තොත් දැන් මේ ඩිග්‍රී කරාට පස්සේ වෙන කාට හරි මාස්ටර්ස් කරන්න වෙන ලෝකේ තියෙන හොඳ යුනිවර්සිටි එකට යන්න ඕන නම් මේ ක්වොලිෆිකේෂන් එක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒක ස්ටූඩන්ට් පාස් වෙන්න ඕනේ හොඳින් මේ යුනිවර්සිටි එකත් එක්ක. හැබැයි උනාට මේකේ ට්‍රාන්ස්ෆරබිලිටියක් තියෙනවා.
ඉතින් ඇත්තට මෙහෙම ගත්තම A-level students අර ලන්ඩන් ලෝකල් students අර මේක ලොකු වාසියක්. ලංකාව විතරක් නෙමෙයි සවුත් ඒෂියා රීජන් එකටත්. දැන් ගෝලීය වශයෙන් ගත්තහම සුදුසුකමක් තියෙන හැම කෙනෙකුටම මේ සඳහා ප්‍රවේශ වෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි දැන් අපි කියන දේශීය එහෙම නැත්නම් ලෝකල් සිලබස් එක ලන්ඩන් සිලබස් එක ලන්ඩන් සහ දේශීය කියන උසස් පෙළ දක්ෂතා දක්වන්න බැරි වෙච්ච දරුවන්ට තියෙන අවස්ථාව මොකද්ද තාක්ෂණිකව? ඔව් ඇත්තම කිව්වොත් ඕනම ඉන්ටර්නැෂනල් යුනිවර්සිටි එකකට ඉන්ටර්නැෂනල් කොලේජ් පාත්වේ එක තියෙනවා. ඒ වගේම තමයි එඩිත් කෝවන් යුනිවර්සිටි එකටත් එඩිත් කෝවන් කොලේජ් පාත්වේ එක තියෙනවා. මේ හරහා ඕ ලෙවල් කරලා ඉවර වෙලා ඉන්න, එහෙම නැත්තම් ඒ ලෙවල් කරන්න කැමති නැති, හරි ඒ ලෙවල් වලින් අවශ්‍ය ප්‍රතිඵල නැති ශ්‍රී ලාංකික සිසු සිසුවයන්ට අවස්ථාව ලැබෙනවා මේ හරහා එඩිත් කෝවන් කොලේජ් එක හරහා ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එකක් කිරීම සමග කෙලින්ම යුනිවර්සිටි එන්ට්‍රි ලබා ගන්න. ඉතින් ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕ ලෙවල් කරලා ඉන්න හරි, ඒ ලෙවල් කරලා ඉන්න හරි, ඒ ලෙවල් කරන්න කැමති නැති ස්ටුඩන්ට්ස්ට හරි මේ සඳහා යොමු වෙන්න පුළුවන්. දැන් ඔන්න හොඳම අවස්ථාව කියලා ඔබට දැන් තේරෙනවා නේද? හොඳම අවස්ථාවේදී හොඳ දේවල් කියනවා වගේම දැන් අසංග බොහෝ දෙනෙක් බලාගෙන ඇති කොයි වෙලේද මේකේ දුරකථන අංකය කියන්නේ? කොයි වෙලේද මේකේ ලිපිනේ කියන්නේ? කොහොමද අපි සම්බන්ධ වෙන්නේ? අපි අතර අතර මේ දුරකථන අංකය පොඩ්ඩක් කියන්න සරත් මහත්මයා. හයි. ඉතින් අපි ඉරිදා ඉඳන් කියන්නේ අපි දවස් 7ක් වැඩ කරනවා ඔෆිස් එක ඕපන්. ඉතින් යුනිවර්සිටි එක ඕපන්. ඉතින් 8 ඉඳන් 5 වෙනකම් කෝල් කරන්න පුළුවන් 011 2505123 011 2555123. and address එක ගත්තොත් අපි දැනට අපේ කැම්පස් එක ලොකේට් වෙලා තියෙන්නේ 442 Gold Road Colombo 3. හරි, අපි කැමති මේ තරුෂිත් එක කතා කරන්න. තරුෂ කියනවා අපිට බලන්න මිදේ මේ ECU 3 අවුරුදු උපාධි පාඨමාලාව සම්බන්ධයෙන් තවත් බොහෝ දෙනෙක් කැමතිනේ දැනගන්න. කොහොමද මේක සිදු වෙන්නේ? ඔව් අනිවාර්යයෙන්ම දැනට ලංකාවේ තියෙන ගොඩක් ඩිග්‍රීස් බැලුවම අවුරුදු 3ත් අවුරුදු 4ත් කාලයක් ගත වෙනවා උපාධියක් සම්පූර්ණ කරන්න. නමුත් එඩිත් කෝවන් යුනිවර්සිටි එකෙන් එඩිත් කෝවන් යුනිවර්සිටි ශ්‍රී ලංකා කැම්පස් එක හරහා සිසුන්ට අවස්ථාව ලැබෙනවා අවුරුදු 3ක තමයි සාමාන්‍ය කාලය වෙන්නේ. නමුත් අවුරුදු 2කින් ඩිග්‍රී එක කරලා ඉවර කරන්න සිසුන්ට අවස්ථාව ලැබෙනවා. මේක ඇත්තම කිව්වොත් අපි විතරක් ලංකාවේ දැනට ඔෆර් කරන ෆාස්ට් ට්‍රැක් ඔප්ෂන් එකක්. එක වාරයකට විෂන් 4ක් වැනි ගණනක් ලබා ගැනීම තුලින් තමයි මේ අවස්ථාව සිසුන්ට ලබා දෙන්නේ. අපිට කතා කරන්න වැඩිදුර විස්තර ලබා ගන්න මේ සඳහා අනිවාර්යයෙන්ම. ඊට අමතරව අපි දැනට යුනිවර්සිටි එකේ ඔෆර් කරනවා Bachelor of Commerce, Bachelor of Design, ඊට අමතරව Bachelor of Computer Science, Software Engineering සහ Cyber Security අංශ දෙකිනුත් සහ Bachelor of Biomedical Science සහ Bachelor of Nursing Program එක දැනට අපි ඔෆර් කරනවා. දැන් ශිෂ්‍ය උපදේශිකා විදිහට හෙද සේවය උපාධියක්. ඔව් අනිවාර්යයෙන්ම. ඇත්තම කිව්වොත් මේක අපි top up degree එකක් විදිහට තමයි ලබා දෙන්නේ. අපි මේක විශේෂයෙන්ම ලබා දෙන්නේ දැනට ලංකාවේ registered nursesලට, දැනට පළපුරුද්ද තියෙන සහ රජයේ ඩිප්ලෝමාවක් සහිත නර්සස්ලට තමයි මේ කෝස් එක කරන්න පුළුවන්. මොකද දැනට වෙළඳපළේ තියෙන බොහොම ඉහළ ඉල්ලුමක් තියෙන ක්වොලිෆිකේෂන් එකක් නර්සින් ක්වොලිෆිකේෂන් එක කියන්නේ. ඉතින් අවුරුද්දක් වෙන කෙටි කාලයක් ඇතුළතදී මේ ක්වොලිෆිකේෂන් එක කරලා නර්සස්ලට පුළුවන් UK එහෙම නැත්නම් මිඩල් ඊස්ට් කන්ට්‍රී සඳහා රැකියා සඳහා යොමු වෙන්නත්, එහෙම නැත්නම් ඔස්ට්‍රේලියා සඳහා higher education වැඩිපුර අධ්‍යයනය සඳහා යොමු වී ඒ තුලින් රැකියා අවස්ථා සඳහා යොමු වෙන්නත් නර්සස්ලට දැන් හැකියාව තියෙනවා. අධ්‍යාපනය කියලා කියන්නේ අපේ ජීවිතේ වෙනස්ම ගමන් මගකට අපිව කැඳාගෙන යනවානේ. ඒ නිසා තමයි මේ දෙපළ බොහොම ආදරෙන් ඔබට ආරාධනා කරන්නේ එන්න පැමිණෙන්න අපිත් සමග නත්වැල්පත ගන්නට කියලා. මොකද හේතුව ඉගෙනගත්ත බොහෝ දෙනා අතර ඔන්න බෙදා දෙන තවත් අධ්‍යාපන රටාව සම්බන්ධ විශේෂ කාරණාවක් තමයි ඔවුන් සඳහන් කරන්නේ. මම කැමතියි සරත් මහත්මයාගෙන් අහන්න. සරත්, මේ ECU උපාධිය සඳහා දැන් බොහෝ වෙලාවට අපි උපාධියක් කරනකොට හිතන්නේ අම්මේ කොහොමද අපි පර්ස් එකට නැත්තම් අපි කොහොමද සල්ලි ගෙවන්නේ, ඕන මුදලක් පිරිවැයක් යනවා කියලා තමයි හිතන්නේ. දමක් විකුණන්න වේවි වගේ තමයි හිතන්නේ. හැබැයි මේක එහෙම නැහැ නේද? අපි අහලා තියෙන විදිහට නැහැ. ඒක නිසා අපි කැමති ඔබිනුත් පිළිතුරක් ලැබෙනවා. මේක ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. මම දැන් පටන් ගත්තොත්
මේ රීජනල් කැම්පසක් ගේන්න හේතුව තමයි අපි ඩිරෙක් කැම්පසක් ගේන තමයි ගොඩක් කට්ටිය ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා වේදම් කරන ගානේ 120ක් වගේ සුළු මුදලක් විතරයි ලංකාවේ කරනොත් කරන්නේ. මම ඒක තමයි කිව්වේ දැන් රීජන් එකෙත් ඉන්නවා අපිට දැන් මාල්ඩීව්ස්, නේපාල්, පකිස්තාන්, ඉන්දියාවේ ඉන්ක්වයරිස් එන්න හේතුව ඒගොල්ලෝ කරන්න හදන්නේ අපේ රටට ඇවිල්ලා මේ ඩිග්‍රී එක කම්ප්ලීට් කරනවා හරි නැත්නම් අවුරුදු දෙකක් කරලා අනිත් අන්තිම අවුරුද්ද හරි පොඩි කොටසක් ඔස්ට්‍රේලියාවල කරනවා. එතකොට ඒගොල්ලන්ට ගෙවන්න තියෙන මුදල සුළු මුදලක්. ඇත්තටම අපිට ඉතින් පිටරට කියලා ගන්නවා වගේම ලැබෙන ක්වොලිෆිකේෂන් එක ලංකාවේ අපි කරන එකේ වාසිය තමයි අපිට අපි කොස්ට් එකක් දාලා තියෙන වැලියු බේස්ඩ්. ඒ කියන්නේ දැන් මේක කරාට පස්සේ මම කිව්වා ඕනම රටකට ගිහිල්ලා රසාවක් කරන්න පුළුවන්. ඕනම රටකට ගිහිල්ලා තව ෆර්ද ස්ටඩිස් කරන්න පුළුවන්. දැන් එහෙම ගත්තම කොස්ට් එක අපි දාලා තියෙන කොස්ට් එක අපි අපේ ශ්‍රී ලාංකීය ස්ටුඩන්ට්ස්ට සපෝට් වෙන විදිහට. ඒත් එක්කම අපි තව එක ගැන හිතලා අපි දැන් ස්කෝලර්ෂිප්ස්ත් දැන් දෙනවා. ඒ කියන්නේ අපේ ස්කෝලර්ෂිප් ප්‍රෝග්‍රෑම්ස් වගේ තියෙනවා. ඒව ගැන දැනගන්න ඉතින් අර මම ඉස්ලා කිව්වා වගේ අපේ ටීම් එකට අපේ බිල්ඩින් එකට එන්න පුළුවන් 8 ඉඳන් 5ට ඕන දවසක අපිට කෝල් කරන්න පුළුවන් 8 ඉඳන් 5 ඕන වෙලාවක අපේ ටීම් එකේ ඒ කියන්නේ ඔස්ට්‍රේලියාවෙන් ට්‍රේන් කරපු අපේ ටීම් එකක් තියෙනවා. ඉතින් ඕන වෙලාවකට කතා කරලා අහන්න අපි ඕනෙතර දෝ කරනවා ෆයිනෑන්ෂලි කියන්න ඕනේ අපේ ස්කෝලර්ෂිප්ත් තියෙනවා. ඇත්තටම සුළු මුදලක් ගෙවන්න තියෙන හැම බලද්දි. දැන් මුදල පිළිබඳ ප්‍රශ්නේ අපි ලියා ගත්තා. අරුෂි සුදුසුකම් මොනවද විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා නම්? ඔව් අපේ ඉන්නවා සිසුන් කොටස් දෙකක් තියෙනවා. ලන්ඩන් ඒ ලෙවල්ස් කරන ස්ටුඩන්ට්ස් ඉන්නවා. ඊට අමතරව ලෝකල් ඒ ලෙවල්ස් කරන ස්ටුඩන්ට්ස් ඉන්නවා. ලන්ඩන් ඒ ලෙවල් කරලා ඉන්න ස්ටුඩන්ට් කෙනෙක් නම් ප්‍රශ්නයක් නැහැ. අවම පාසස් තුනක් තමයි අපි බලන්නේ. ඒ හරහා විශ්වවිද්‍යාලයට එන්න වරම් ලැබෙනවා. ඊට අමතරව ලෝකල් ඒ ලෙවල්ස් කරලා තියෙනවා නම් අපි අවම බලන්නේ සී පාස් එකක් සහ එස් පාසස් දෙකක්. නමුත් ප්‍රශ්නයක් නැහැ කතා කරන්න. උගලන්ට ශ්‍රී ලංකාවේ සිසුන්ට අවශ්‍ය සුදුසුකම් නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. එඩිත් කූපන් යුනිවර්සිටි එකෙන් අපි සූදානම් අවශ්‍ය සුදුසුකම් සපුරා දීලා පාත්වේ එක හදන්න. ඒගොල්ලන්ට දවසේ අන්තිම වෙද්දී ඒගොල්ලන්ට අපි ලබා දෙන්න අවශ්‍ය සුදුසුකමක් උපාධියක් ලබා දෙන්න අවස්ථාව ලබා දෙන්න අපි සූදානම්. ඊට අමතරව දැන් අපේ ඉන්නවා 2020 අවුරුද්දේ ඒ ලෙවල් කරලා දැනට රිසල්ට්ස් බලාපොරොත්තුවෙන් ඉන්න සිසු සිසුවියන්. මම කියන්නේ කාලය නාස්ති කරන්න එපා. තව කවදා රිසල්ට්ස් එයිද කවද? Time is money. Very valuable. ඉතින් ඒ නිසා කතා කරන්න අපිට 01112555123 දුරකථන අංකය හරහා කතා කරන්න, විස්තර දැනගන්න, පෙන්ඩිං රිසල්ස් යටතේ රෙජිස්ටර් වෙන්න පුළුවන් අපිත් එක්ක. දැන් ඔන්න තරුෂි තවත් කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ මම දැන් වෙන කටයුත්තක් නැත්නම් වෙන අධ්‍යයන කටයුත්ත සඳහා වෙන ආයතනයක බැඳිලා ඉන්නේ. හැබැයි මට දැන් මේ ගැන කියනකොට පුදුම ආසාවක් හිතෙනවා මේ ආයතනයත් එක්ක බැඳෙන්න, කටයුතු කරන්න, අධ්‍යයනය කරන්න. එහෙම කෙනෙක් හිත හිත ලත වෙනවා නම් ඒ අය සඳහාත් යම්කිසි විදිහකට සහනයක් නැත්නම් ඒ අය සඳහාත් බඳවා ගැනීමක් කොයි විදිහටද සිදුවෙන්නේ කියලා අපි කැමති දැනගන්න. ඔව් අනිවාර්යයෙන්ම. මොකද එඩිත් කූපන් යුනිවර්සිටි ශ්‍රී ලංකා කැම්පස් එකේ පරමාර්ථය තමයි ඕනෑම සිසුවෙකුට, ඕනෑම ශ්‍රී ලාංකික සිසුවෙක්ට මේ ජාත්‍යන්තර මට්ටමේ උපාධි සිහිනය හිමි කර දීම. ඒ අතරතුරේදී දැනට වෙන ආයතනයක වෙන කොලෙජ් එකක සම්බන්ධ වෙලා ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉන්නවනම් ප්‍රමාද වෙන්න එපා. කතා කරන්න අපිට, අපි ඕනම වෙලාවක සූදානම් උදව් කරන්න. ඒගොල්ලන්ට අර අත්කර දෙන්න පුළුවන් ක්වොලිෆිකේෂන් ලෙවල් එක කොහොමද කියලා. දැන් දැනට තිබෙන ස්ථානීය ECU ශ්‍රී ලංකා ශාඛාව දැනට 442 ගාලුපාර කොළඹ 3 ස්ථානයේ තියෙනවා. හැබැයි සරත් මහත්මයා මේ ශිෂ්‍යයන්ගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ උනන්දුව සහ මේ අයගේ දායකත්වය වැඩි වෙන්න තව අලුත් ගොඩනැගිල්ලකට යන්න ඉන්නවා කියලා පොඩි අදහසක් තියෙනවා. ඒ ගැනත් පොඩ්ඩක් කියන්න, තන වෙනස් වෙනවද දැම්මම ඒ තොරතුරු චුට්ටක් කියන්න අපිට. ඔව් දැන් ඇත්තටම හරියට කිව්වා වගේ අපි දැන් තියෙන්නේ 442 ගෝල්ඩ් රෝඩ් කොළඹ 3. අපි තව අලුත් කැම්පස් එකක්ම කොළඹ ඓපන් කරන හේතුව ඩිමාන්ඩ් එකට මම කිව්වා වගේ මේ යුනිවර්සිටි එකට තියෙන ඩිමාන්ඩ් එක. ඉතින් අපි නවීනත තව අලුත් කැම්පස් එකක් මේ අවුරුද්දේ අග වෙනකොට වගේ අපි ඕපන් කරනවා. ඉතින් දැනට අපි ඔපරේෂන් එක තියෙන්නේ 442 ගෝල්ඩ් රෝඩ් කොළඹ 3. ඉතින් මම කිව්වා වගේ දැනට ඇවිල්ලා අපි හම්බෙන්නේ අපි අලුත් බිල්ඩින්ම ගැනත්, අපි අලුත් කැම්පස් එක ගැනත්. මේක ඇත්තට මම කෝගේ රටේ ජයග්‍රහණයක්. ඉතින් අපේ ස්ටූඩන්ට්ස්ලා ජයග්‍රහණයක්, අපේ පේරන්ට්ස්ලාත් ඇයි ඒගොල්ලෝගේ වියදමයි කවදාද රට යවන්න තියෙනවා නම් මෙතනින් කරලා යවන්න පුළුවන්. ඉතින් ඔක්කොම බලද්දි ඉතින්
අපේ දැන්ට තියෙන ඔපරේෂන් එක තියෙන 442 ගෝල්ඩ් කොලම්බෝ තියෙන අපි අද හම්බෙන්න. විශේෂයෙන් මතක් කරන්නේ ECU ශ්‍රී ලංකන් යුනිවර්සිටි ශ්‍රී ලංකාවේ පළමු හා එකම ජාත්‍යන්තර විශ්වවිද්‍යාල කිසිම බයක් සැකයක් නැතුව ඔබගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා ඒ ආයතනය හොඳම තැන කියලා අපි නිර්දේශ කරන මේ කරපු කතා බහ මේ කතා කරන දේවල් එක ඔබටත් ඒ දේ වැටහෙනවා. දැන් මිස් තරුෂි දැනගන්න කැමති ඇති තව දුරටත් කොහොමද මේ සඳහා සම්බන්ධ වෙන්න ඕනි කියලා අපි අවසන් විනාඩි කීපේ නිසා බොහොම ආදරෙන් ආරාධනා කරමු. ඔව් කතා කරන්න අපිට කලින් සඳහන් කරා වගේ අපි සතියේ දවස් 7ම සඳුදා සිට ඉරිදා දක්වා විවෘතයි. උදේ 8 සිට හැන්දෑවේ 5 දක්වා දුරකථන අංකයක් ඔස්සේ හරි නැත්නම් අපිව හම්බ වෙන්න එන්න අපි ආරාධනා කරන බොහොම ආදරයෙන්. මොකද ප්‍රථම සහ එකම අපි බොහොම ආඩම්බරෙන් කියන කාරණාවක් ඒක. මොකද ලංකාවට විතරක් නෙමෙයි දකුණු ආසියානු කලාපයටම තියෙන පළවෙනි සහ එකම බ්‍රාන්ච් කැම්පස් එක, ඉන්ටර්නැෂනල් බ්‍රාන්ච් කැම්පස් එක. ඉතින් ඒක ලංකාවේ තියෙන එක ලංකාවේ සිසුන්ටත් ලොකු වටිනාකමක්. මොකද දැන් වෙන රටකින් ඇවිල්ලා ඉගෙන ගන්නවා කියන්නේ ඒගොල්ලන්ට මෙහි ඉන්න වියදම් දරන්න වෙනවා, ප්ලේන් ටිකට්ස් වලට වියදම් දරන්න වෙනවා. නමුත් ලංකාවේ ළමයින්ට යුනිවර්සිටි ෆී එක විතරයි පේ කරන්න තියෙන්නේ. මේක ඉතින් බොහොම වටින අවස්ථාවක්. කතා කරන්න අපිට 0112555123 දුරකථන අංකය හරහා, එහෙම නැත්නම් අපිව හම්බ වෙන්න එන්න 442 ගාලුපාර කොළඹ 3 තමයි අපි දැනට අපේ වැඩ කටයුතු කරගෙන යන්නේ. එහෙම නැත්නම් වෙබ්සයිට් එකට එන්නත් පුළුවන්. අපේ වෙබ්සයිට් එක www.ecu.edu.lk හරහා තොරතුරු ලබා ගන්නත් පුළුවන්. අපි දකිනවා බොහෝ වෙලාවට මුණු පුතේ සටහන් තියෙනවා දෙමෝපියෝ, අනේ මගේ දුව, අනේ මගේ පුතා විදේශගත වුණා. තව ඉතින් අවුරුදු කීයක ඉඳ දකින්නේ පුංචි පැටිය කියලා පුංචි කාලේ පින්තූරයක් එක්ක. ඉදිරියේදී මෙවැනි දුකක් දෙමෝපියන්ට නොදැනේවි තමන්ගේ ළඟම තියාගෙන මේ රටේම ඉඳලා දරුවන්ට වැඩිදුර අධ්‍යාපනය ලබා දෙන්න පුළුවන් කියන වාසනාවන්ත පණිවිඩයයි අපි අරගෙන ආවේ. අනිවාර්යයෙන්ම. ඉතින් ඒ නිසා පිරිවැය ගැන, මුදල් ගැන යම් කිසි ගැටලුවක් තියාගන්න එපා. මොකද ඉතාමත් සුළු මුදලකට ඉතාමත් වටිනා කියන ඒ ලබා දෙන මුදලට හරියන්න ඔබට වටිනා කියන අධ්‍යාපනයක් ලබා දෙන්න ECU ශ්‍රී ලංකන් යුනිවර්සිටි ලංකාවේ තියෙන පළමු සහ එකම ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය කියලා බොහොම බය නැසක නැතුව අපි සඳහන් කරනවා ඔබ සියලු දෙනා සමගින්. එහි මාකටිං හෙඩ් අලවි ප්‍රධානී සරත් පෙරේරා මහත්මයාට, ඒ වගේම ශිෂ්‍ය උපදේශිකා MD තරුෂි මහත්මියට ස්තුතිවන්ත වෙනවා. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආශි බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හයි බෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.